නගරන්නේ ලෝකයේ විවිධ වෛද්‍ය ක්‍රම තියෙනවා. ඒකෙන් ලංකාවේ අපිට වැඩි කුරු කුරුදු නැති ලෝකයේ දෙවනතම විශාල වෛද්‍ය ක්‍රමයේ වෙන හෝමියෝපති වෛද්‍ය ක්‍රම ගැන. අද අපිත් එක්ක ඒ ගැන කතා කරන්න එකතු වෙලා ඉන්නවා හෝමියෝපති රජයේ වෛද්‍ය නිලධාරිනි මණිමේකල ඒකනායක වෛද්‍යතුමිය. ડોક્ટર අපිට ડોક્ટર ගැන දැනගන්න කැමතියි. තවදුරටත් මම වෛද්‍ය මිනිමේකල ඒකනායක මම අධ්‍යාපනය හැදෑරුවේ හෝමියෝපති වෛද්‍ය විද්‍යාව විභාගයේ එවගේම ශල්‍ය වෛද්‍ය විද්‍යාව උපාධිය හැදෑරුවේ ඉන්දියාවේ බටහිර බෙන්ගාල් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දුන්න ශිෂ්‍යත්වයක් සඳහා ඉන්දියාවේ වසර 6කමාරක් අධ්‍යාපනය ලැබලා මම ලංකාවට පැමිණියා. ඉන්දියාව වගේම ලංකාවෙත් දීර්ඝ කාලයක් ප්‍රතිකාර කරන වසර 10කට වැඩි කාලයක් මේ සෝමියුති ශාස්ත්‍රය දැනුම එකතු කරගත්තා. දැනට රජයේ සායනයක් වාරම කටයුතු කරනවා සෞඛ්‍ය හා පෝෂණය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වගේ මෙහෙයවන කුරුණෑගල රජයේ හෝමියෝපති සායනික ස්ථාන භාර වෛද්‍යවරයෙක් විදිහට මම කටයුතු කරනවා. ડોક્ટર අපි දැනගන්න කැමති හෝමියෝපති වෛද්‍ය ක්‍රම කියන්නේ මොකක්ද? හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ ස්වභාවික පරිපූර්ණ ආරක්ෂාකාරී වෛද්‍ය ක්‍රමයක්. මේ වෛද්‍ය ක්‍රමය ඔස්සේ සුවකරන හැකි බොහෝමයක් රෝගාබාධ වලට ප්‍රතිකාර ලබා ගැනීම හැකියාව ඔබට තියෙනවා. ඒ වගේම තමයි හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ කයට මනසට එකවර ප්‍රතිකාර සලසන පුද්ගලානුරූපී වෛද්‍ය ක්‍රමයක්. ඒ විතරක් නෙමෙයි හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන් රෝගයේ මූලයට ප්‍රතිකාර කිරීම තුළින් රෝග නිවාරණය කියලා සිද්ධිය සිද්ධ වෙන නිසා හෝමියෝපති වෛද්‍ය ක්‍රමවලෝ උදා ප්‍රචලිත විමුක්තිය වෛද්‍ය ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. ડોક્ટર හෝමියෝපති ගැන අපිට කතා කරද්දී ડોક્ટર විශේෂිත වචන වගයක් පාවිච්චි කරා. ඒකෙන් මම කැමති දැනගන්න ඇයි මේ වෛද්‍ය ක්‍රමය ස්වභාවික වෛද්‍ය ක්‍රමයක් කියලා කියන්නේ? ස්වභාවික වෛද්‍ය ක්‍රමයක් කියලා මම වෛද්‍ය ක්‍රමය හැදින්වුවේ මේ වෛද්‍ය ක්‍රමයේදී ඖෂධ නිෂ්පාදනය සඳහා ගන්න බොහෝමයක් ද්‍රව්‍ය ශාක සත්ව ඛනිජ ශක්ති ප්‍රභවයන් වගේ මූල ද්‍රව්‍ය මේවා බොහෝමයක් ස්වභාවික අමුද්‍රව්‍ය වීම හේතුවෙන් තමයි මම මේ වෛද්‍ය ක්‍රමය ස්වභාවික නැත්නම් නැචරල් ට්‍රීට්මන්ට් එකක් විදිහට හඳුන්වන්නේ හේතුව. ડોક્ટર කිව්වා මේ වෛද්‍ය ක්‍රමය පරිපූර්ණයි කියලා. පරිපූර්ණ වෛද්‍ය ක්‍රමයක් කියලා මම හඳුන්වන්න හේතුව තමයි හැමෝම අහනවනේ මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මොනවද හොඳ කරන්න පුළුවන් රෝග කියලා. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ සම්පූර්ණ වෛද්‍ය ක්‍රමයක්. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ කෙටි කාලීන රෝග, ඒ කියන්නේ අපි අහලා තියෙන සෙම් ප්‍රදේශා, වුණ, මේ වගේ සෙම්ගෙඩි, ඒ වගේ තාවකාලික රෝග නැත්නම් acute diseases කියලා වෛරස් බැක්ටීරියා වලින් හැදෙන රෝග කියලා කියන්නේ මේ රෝග වලට ප්‍රතිකාර සපයා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන් දීර්ඝ කාලීන රෝග නැත්නම් අපි හඳුන්වන නිදන්ගත රෝග කියලා කාලයක් තිස්සේ ශරීරය තුළ පවතින රෝග, ශ්වසන පද්ධති ආශ්‍රිතව ඇතිවන ඇදුම වගේ, ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිතව ඇතිවන ගැස්ට්‍රයිටිස් වගේ, අහන්දි ආශ්‍රිතව ඇතිවන ආතරයිටිස් වගේ දීර්ඝකාලීන රෝගාබාධ සඳහා හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යොදා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හෝමියෝපති කියන්නේ කායික රෝගවලට වගේම මානසික රෝගවලටත් උපයෝගී කරගන්න පුළුවන් වෛද්‍ය ක්‍රමය. දැන් අපි කතා කළේ ලෙඩ වර්ග කීපයක් ගැන විතරයිනේ. ඒ වගේම කාන්තා රෝග, ළමා රෝග වලටත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය උපයෝගී කරගන්න පුළුවන්. දැන් සමාජයේ තියෙනවා ලොකු මතයක් බෝ නොවන රෝග පිළිබඳව. දියවැඩියාව, රුධිර පීඩනය, රුධිරයේ අධික කොලෙස්ටරෝල්, ඒ වගේම ෆැටි ලිවර්, මේ වගේ රෝග හරිම ප්‍රචලිතයි. මේ වගේ බෝ නොවන රෝග සඳහා හෝමියෝපති වෛද්‍ය ක්‍රම උචිත වෛද්‍ය ක්‍රමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. තවත් විශේෂිත කරුණක් තියෙනවා. ඒ තමයි තරුණ තරුණියන් අතර ප්‍රචලිත රූපලාවන්‍ය ගැටලු, ඉස කෙස් යාම, සමපහපත් කර ගැනීම, ඊළඟට පිම්පල්ස්, ඒ වගේ නොයෙකුත් සමාශ්‍රිත වැතිරු වෙන රූපලාවන්‍ය ගැටලු, හිසාශ්‍රිත වැති වෙන හිස කෙස් යාම වගේ රෝග තත්ත්වයන් වලට හෝමියෝපති වෛද්‍ය ක්‍රමය උපයෝගී කරගෙන ප්‍රතිකාර ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. ડોક્ટર කිව්වා මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ආරක්ෂාකාරී ක්‍රමයක් කියලා. ડોક્ટર ඇයි එහෙම කියන්නේ? ඖෂධයක් අතට ගත්තහම අපිට ඒ ඖෂධය ගැන එන්නේ චකිතයක්.
ඒකට හේතුව මේ ඖෂධයේ අතුරු ආබාධ ඇති වෙනවද මේ ඖෂධය ශරීරය තුල කොහොමද ක්‍රියා කරන්නේ කියලා අපි බයිකින් තමයි ඖෂධය ලබා ගන්න. හෝමියෝපති ඖෂධ ලබා ගැනීමදී මේ බය ඇත කරගත යුතු නැහැ. ඒකට හේතුව තමයි හෝමියෝපති ඖෂධ ශරීරගත කරන්නේ ඉතා කුඩා ප්‍රමාණවල නිසා ඒ ශරීරය අභ්‍යන්තරයේ අතුරු ආබාධ ඇති කිරීමකට තරම් සමත් නොවන නිසා. හෝමියෝපති ඖෂධ ඒ නිසා කුඩා වයස්වල ඉඳලා වැඩිහිටියන් දක්වා වයස් භේදයකින් තොරව භාවිත කරන්න පුළුවන් ඖෂධ විද්‍යාවට නිර්දේශ කරන්න පුළුවන්. හෝමියෝපති ඖෂධ දැන් උපන් දරුවගේ අලුත උපන් බිරිඳගේ ඉඳලා වැඩිහිටි පුද්ගලයන් දක්වා ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගැබිනි මව්වරුන් කිරිදෙන මව්වරුන්ට පවා හෝමියෝපති ඖෂධ බයකින් සැකයකින් තොරව භාවිත කරන්න පුළුවන්. මේ අතුරු ආබාධ නැහැ කියන ගුණාංගය හෝමියෝපති ඖෂධවල අඩංගු නිසා. දැන් අපිට හෝමියෝපති ගැන යම් අදහසක් තියෙනවා. ඩොක්ටර් එතකොට මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ ආරම්භණය කොහේද? ව්‍යාප්තිය මොනවාගේද? හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ ආරම්භයේ සඳහන් වෙන්නේ ජර්මනියේ. ඒ ජර්මන් ජාතික බටහිර වෛද්‍යවරයෙක් වෙච්ච ෆ්‍රෙඩ්‍රික් සැමොන් හාර්මන් කියන වෛද්‍යවරයා රෝග නිර්ධාරණය හොඳ කරන්නේ කොහොමද කියලා කරපු පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන්. හෝමියෝපති වල ඉතිහාසයේ වසර 200ක් පමණ ඈතට දිවෙනවා. නමුත් ඊට පෙර වෛද්‍ය විද්‍යාවේ පියාලේ සඳහන් හිපොක්‍රටිස් තුමා හෝමියෝපති කියන සංකල්පය ලෝකෙට ඉදිරිපත් කළ තිබුණා. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පෙර අපරිමිත රටවල් ගණනාවක ව්‍යාප්ත වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජර්මනිය, එංගලන්තය, ඒ වගේ රටවල් වගේම හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ආසියාතික රටවල සුලභව පවතිනවා. ඉන්දියාව, පකිස්තාන්, බංග්ලාදේශ, නේපාලය වගේ රටවල හෝමියෝපති වෛද්‍ය ක්‍රමය දැක ගන්න පුළුවන්. මේ වගේම අපි හැමෝම දන්නා බ්‍රිතාන්‍ය රජපෞල බව අද වෙනතුරු පාවිච්චි කරන්නේ මේ හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර. ඒක හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර වෙන තියෙන ගුණාත්මක භාවය සහ තහවුරු කරන එක සාධකයක්. ඩොක්ටර් සාමාන්‍යයෙන් අපි හෝමියෝපති කියලා කියද්දිම අපි ඔළුවට එන්නේ එක්ක මේක ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හරි චීන කටු හරි සම්බන්ධ දෙයක් කියලා. හෝමියෝපති කියන්නේ වෛද්‍ය ක්‍රමය ඒ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සම්බන්ධද නැත්නම් මේක ස්වාධීන වෛද්‍ය ක්‍රමයක්ද? ඒ ගැන පැහැදිලි කර. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ ස්වාධීන වෛද්‍ය ක්‍රමයක්. මේක ආරම්භ වුණේ ජර්මනියෙන්නේ. එතකොට වෛද්‍ය විද්‍යාව අදාළ වෛද්‍යවරයෙක් විසින් ඉදිරිපත් කරපු වෛද්‍ය ක්‍රමයක් නිසා මේක විද්‍යානුකූල පසුබිමකින් ආරම්භ වෙන වෛද්‍ය ක්‍රමයක්. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ආයුර්වේද වෛද්‍ය න්‍යායන් හෝ චීන කටු වෛද්‍ය න්‍යායන් වලට අනුකූල නැහැ. එහි වෙනම දර්ශනයක් සහ වෙනම විද්‍යානුකූල පසුබිමක් ඔස්සේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඩොක්ටර්ට ස්තුතිවන්ත වෙනවා අද අපිට හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ගැන කරුණු රාශියක් කියලා දුන්නට. ඉතින් තවත් මෙවැනි හෝමියෝපති ගැන කරුණු රාශියක් දැනගන්නට ඉදිරි වැඩසටහන් වලදී හමු වෙන බලාපොරොත්තුෙන් අද අපි සමුගන්නවා. ආයුබෝවන්.